මම කැමති මේ සාකච්ඡාව පටන් ගන්න මේ මට දීලා තියෙන ප්‍රශ්න 10 අත්වශයෙන්ම මේ අවසාන ප්‍රශ්නේ. අවසාන ප්‍රශ්නේ තිබෙනවා يعني ඒකේ තියෙනවා මේ නව ශිෂ්ටාචාරයක් පිළිබඳව. ඊළඟට ඒ නව ශිෂ්ටාචාරයක් ඇති කිරීමේ ආකල්ප හා විකල්ප භාවිතාවන් කියලා දෙයක් යෝජනා කරනවා. ඉතින් මම කැමති යන්නේ එතනින්. يعني අපි සාමාන්‍යයෙන් හිතුවොත් අපි දේශපාලනය කියලා කියන්නේ මූලික වශයෙන් අපි කියමු ඒක යම්කිසි මිනිස් මැදිහත් වීමක්. අපි හිතමු දැන් අපි අපේවට අපේ මහජන අවකාශය අපි මැදිහත් වෙලා, ඒ කියන්නේ මිනිසාගේ මැදිහත් වීම මගින්, ඒ කියන්නේ යම්කිසි සවිඥානක සහ සාමූහික, අපි හිතමු සාමූහික සවිඥානක මැදිහත් වීමක් මගින් සකස් කර ගැනීම. ඒක තමයි අපි දේශපාලනය කියලා අදහස් කරන්නේ. දැන් මේක සාමාන්‍යයෙන් අපි බැලුවොත් ඓතිහාසිකව බැලුවොත් අපිට ඔය මේ ප්ලේටෝගේ ජනරජය කියන කෘතිය තුල අපිට හම්බ වෙනවා මුල්වරට එහෙම ආකෘතියක්. ඒ කියන්නේ යම් කිසි විධිමත් මැදිහත්වීමක් මගින් උත්සාහ කරනවා මේ කිසියම් සමාජ පරයායක් ඇති කරන්න. දැන් මේක අපි මෑත ඉතිහාසය බැලුවොත් ප්‍රංශ විප්ලවය තුල අපිට හම්බ වෙනවා, කියන්නේ යම් කිසි තිබෙන වාතාවරණයකට පරස්පරව, කියන්නේ යම්කිසි තිබෙන යම්කිසි undesirable, එහෙම නැත්නම් අපිට අභිමත නොවන යම්කිසි ක්‍රමයක් වෙනස් කරලා යම් විකල්ප, මේ යම්කිසි අදහස් පද්ධතියක් මුල් කරගෙන විකල්ප පර්යායක් ඇති කිරීමට දරන උත්සාහයක්. ඉතින් අපිට ඒ උත්සාහය සාර්ථක උනායි කියලා කියන්න බෑ. සායකේ ක්ෂණික සාර්ථක උනායි කියලා කියන්න බෑ. නමුත් අපිට එහෙම එකක් පේනවා. අතවශයෙන් මේ එතන කියන්නේ ඒකත් එක්ක තමයි අපිට තේරුම් ගන්න පුළුවන් අපි දැන් මේ වාමාංශික දේශපාලනය කියලා කියන දේ. දැන් මෙතනත් මම මගේ මේ සාකච්ඡාවේ මාතෘකාව විදිහට මම යෝජනා කරා වාමාංශික කුමක් හෝ කියන එක, නැත්තම් මේ left whatever කියලා. මම මේකෙන් අදහස් කරන්නේ දැන් අපි කියන්නේ අපිට මේ වාමාංශික කියලා කියනකොට අපි ගොඩක් දේවල් කියනවා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම අපි ඒක මේ අපිට පැහැදිලිත් නැහැ මොකක්ද කියන්නේ කියලා. කියන්නේ එක එක්කෙනාට ඒක එක එක දේවල්. වාමාංශය තුලත් මේ කවුද වාමාංශිකව කවුද වාමාංශික නොවෙන්නේ කියන එක ගැන එහෙම පොදු අදහසකුත් නැහැ. ඒ වගේම තව එකක් තියෙනවා. එකක් තමයි දැන් මේ අද වාමාංශික කියලා කියන එක සමාජයේ එක්තරා විදිහක මේ ආන්තික වෙච්ච දෙයක් කියන එකක් වෙනවා. කියන්නේ ඒක යම්කිසි අර මේ මාජිනල් ඩිස්කෝස් එකක්, ආන්තික කතිකාවක්. ඒ කියන්නේ ඒක නිකන් අර ප්‍රධාන ධාරාව නෙමෙයි, ඒකේ පැත්තක ඉන්න කට්ටියක්. ඒකට දැන් මේකත් අපේ සැලකිල්ලට යොමු විය යුතු දෙයක්. අත වශයෙන්ම දැන් මේ නිසා තමයි දැන් මම ගොඩක් ඔය මේ වාමාංශික කියන වචනය යොදා ගැනීමට ටිකක් පැකිලෙන්. මොකද මේ වාමාංශික කිව්ව ගමන් කියන්නේ ඒක අපි අර සමාජයෙන් කියන්නේ අපි හිතමු බහුජනයා වෙතින් යම් කිසි විදිහක විතන්වීමක් නැත්නම් පරිදිගත වීමක්, කොම්වීමක් වෙන තැනකනේ අපේ පොඩි වෙනම අපි නිවැරදි කියලා හිතන යම් කිසි තැනකට ගොනු වෙලා භජනයාගෙන් පරිබාහිර වීමක් මේ තිබෙනවා. අතෝෂෙම ද අපි ලංකාවේ මේ වාමාංශික ව්‍යාපාරය ගත්තොත්, ලංකාවේ වාමාංශික ව්‍යාපාර ඉතිහාසය ගත්තොත් මෙහෙම නෙමෙයි. ලංකාවේ වාමාංශික ව්‍යාපාර ඉතිහාසය දිහා බැලුවොත් අපිට පේන්නේ ඒ අය ඒ පොදු සමාජයෙන් කොන් වෙලා නෙමෙයි හිටියේ. අපි බැලුවොත් දැන් 1930 ගණන් වල වාමාංශික ව්‍යාපාරය ආරම්භ වෙනකොට ඒකට කියනවා රතු පටිය, නැත්නම් රෙඩ් බෙල්ට්. දකුණු පළාතේ, බස්නාහිර පළාතේ විශාල ප්‍රදේශයක් ඒ වාමාංශික ක්‍රියාකාරකම් නිසා විශාල දේශපාලන පරිවර්තනයකට භාජනය. දැන් මේ පරිවර්තනයේ කේන්ද්‍රයේ හිටපු චරිත අපි බැලුවොත් පිලිප් ගුණවර්ධන, එන්.එම්. පෙරේරා, කොල්ඩිනාන්ඩ සිල්වා, දේශ ගුණවර්ධන, මේ වගේ චරිත
රොබට් ගුණවර්ධනද මේවාගේ විශාල ප්‍රමාණයක්. මේ අය කියන්නේ මේ අය ඒ ප්‍රදේශවල එයාගේ ක්‍රියාකාරකම් වලට ගොදුරු වෙච්ච ප්‍රදේශවල දේශපාලනේ කේන්ද්‍රෙම හිටපු අය. කියන්නේ මහජනයා කියන්නේ ඒක නියාර පැත්තක හිටපු අය නෙමෙයි. ඒතකොට දැන් මේක අපි බලුවොත් අද තත්ත්ව වෙනස්. අද කියන්නේ අද අපිට හිතා ගන්නවත් බෑ ඒ වාමාංශය සහ ඒ පොදු ජනයාගේ දේශපාලන සවිඥානිකත්වය අතර තිබුණ ඒ ඉන්ද්‍රිය සම්බන්ධය වගේ දේවල්. දැන් මං හිතන්නේ දැන් අපිට මේ අර මම මේක මේ වාමාංශික කුමක් හෝ කියලා කියන්නේ ඒ වාමාංශික උරුමේ තියෙන වැදගත්කමක්. ඒ වැදගත්කමේ තමයි මම කියන්නේ අර ප්‍රංශ විප්ලවයෙන් පස්සේ ඒ ප්‍රංශ විප්ලවයෙන් ඇති කරා ප්‍රංශ විප්ලවයෙන් ඉදිරියට ගෙනාව යම් වැදගත් මූලධර්ම ගණනාවක්. අපි දන්නවා ඔය ප්‍රංශ විප්ලවයේ තිබුණානේ මූලධර්ම තුනක්. ඒ අදහස් තුනක් උඩ තමයි මේ ප්‍රංශ විප්ලවයේ කියන්නේ ප්‍රංශ විප්ලවයේ ඒක මුල් කරගෙන ඇති උනායි කියලා කියනකට වඩා වැදගත් දෙය තමයි මේ ප්‍රංශ විප්ලවයේ ආශ්‍රිතව යම් මූලධර්ම තුනක් මතු වුණා. ඒක තමයි සමානාත්මතාවය, නිදහස සමානාත්මතාවය සහ සහෝදරත්වය කියලා කියන්නේ. දැන් මේකෙන් මේ විශේෂයෙන් ඔය මේ ඒ සමානාත්මතාවය කියන එක තමයි මේ කියන්නේ ඒක ඊටාම වැදගත්. ඒ කියන්නේ ඒ දැන් ඔය සාමාන්‍යයෙන් ඔය නිදහස කියලා කියන එකට නිදහසව සහෝදරත්වය කියන එකට ඒ වකවානුවේ යම්කිසි අර ක්‍රමානුකූලව වැඩි කියන්නේ වැඩි ඉඩක් ලැබුණා. නමුත් මේ සමානාත්මතාවය කියන එක දැන් විශේෂයෙන් මේ අර අපි දන්නා ධනවාදයේ මේ කියන්නේ ඒ 19 වෙනි ශතවර්ෂයේ සමාජයේ ඕගනයිසිං ප්‍රින්සිපල් එක නැත්තම් සංවිධානය වීමේ මූලික මූලධර්මය ආර්ථික වශයෙන් සංවිධානය වීම මූලධර්මය බවට පත්ුනේ ප්‍රාග්ධනය. එහෙම නැත්නම් මේ ධනවාදයේ සමුච්චකරණය නිසා සිදුණු දෙයක් තමයි මේ සමානාත්මතාවය කියන එක සාක්ෂාත් කිරීම සිද්ධ වුණේ. නැත්නම් ඒක සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබුණේ සීමිත ආකාරයකට. දැන් ඊතුරු දේවලුත් විශේෂයෙන් ඔය නිදහස පිළිබඳවත් එහෙම ඒවා තිබුණා. නමුත් මේ සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්නේ බරපතල විදිහට ආවා. ඒ නිසා මේ සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්නය සහ අර ස්ථාපිත පරයය අතර ගැටුමක් ඇති වුණා. දැන් මේ ගැටුම ඇතුලේ තමයි මේ වාමාංශික දේශපාලනය කියන එක මතුවෙන්නේ. ඒතකොට ඒ නිසා කියන්නේ ඒක ඇතුලේ ඒ වාමාංශික සම්ප්‍රදායට වැදගත්කමක් තිබෙනවා මේ දේශපාලනය තුල. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර මේ සංයුක්තව ගත්තාම මේ අපි මේ වාමාංශික දේශපාලනය කියලා හැදිලා තියෙන කතිකාව ක්‍රමානුකූලව සමාජයෙන් විතැන් වෙච්ච සමාජයේ අද්දරට ගිය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේක මං හිතන්නේ අපි ජයගත යුතු දෙයක්. ඉතින් මේක මං හිතන්නේ මේ දැනට හිතන්නේ ලංකාවේ දැනට තිබෙන ඔය මේ ස්ථාපිත වාමාංශික දේශපාලනයට මම හිතන්නේ නැහැ හැකියාවක් තිබෙනවා කියලා මේක නැවතත් සමාජයේ කේන්ද්‍රයට ගේන්න. එයාගේ නැඹුරුව තියෙන්නෙම පුළුවන් තරම් මේ සමාජයේ අද්දරට ගමන් කරන්න. ඉතින් ඕක මම හිතන්නේ මේ ප්‍රශ්නය ජය ගැනීම අද මේ වාමාංශික බැලුවත් වාමාංශික දේශපාලනය කියන එකේ වැදගත්කමක් කියලා මේ මම හිතනවා.